මහින්ද රාජපක්ෂ මහත්තයා නිකන් රබර් මුද්‍රාවක් බවට පත් වෙලානේ. ඈ අපි දැක්ක හුඟක් අය කියනවා අපි බලන්නේ මේක ගෙනාපු කෙනා දිහා නෙමෙයි අපි දැක්ක නාමල් රාජපක්ෂ මහත්තයා කියනවා අපි බලන්නේ ගෙනාපු දිහා ගෙනාපු කෙනා දිහා නෙමෙයි අපි බලන්නේ ස්ථාවර ආණ්ඩුවක් හදන්න පුළුවන්ද කියලා. අදෝමයි ස්ථාවර ආණ්ඩුවක් හදන්න පුළුවන්ද මහත්තයෝ සියලු දෙනාම ස්ථාවර ආණ්ඩුවක් ස්ථාවර බොහොම ශක්තිමත් රාජ්‍යයක් ඇති වෙනවාද තනි පුද්ගලයෙකු වටා බලය කේන්ද්‍රගත වුණාම තමුන් නැහැලා නිකන් හරියට තමුන් නැහැලා නිකන් තමුන් නැහැලා දිවි නසා ගත්තා වගේ වැඩක් නේ. දැන් නාමල් රාජපක්ෂ මහත්තයලා අර බඩ කපා ගත්තා වගේ වැඩන්නේ අර ජපන් ක්‍රීඩාවක් තියෙන ජපන් ජපන් වල තියෙන එක බඩ කපා ගන්නවා වගේ වැඩක් නේ මේක. තමන්ම තමන්ගේ පරමාධිපත්‍ය අන්ත ජනතාව තමන්ට ලබා දීපු පරමාධිපත්‍ය ජනාධිපතිවරයා ඉදිරියේ ජනාධිපතිවරයාගේ කකුල් දෙක ළඟ තියලා තමන් නිකන් පාපිස්සක් බවට පත් වෙනවා. ඒකද මේ ශක්තිමත් පාලනයක් කියලා කියන්නේ. ශක්තිමත් පාලනයක් කියලා කියන්නේ ජනතා පරමාධිපත්‍ය අසහාය පාලකෙක් හදලා ඒ අසහාය පාලකයා ඉදිරියේ සියලු දේවල් පූජා කරලා තමන් නිකන් පාපිස්සක් බවට පත් වෙන මුද්‍රාවන් බවට පත් වෙන එක. දැන් පුදුම ශක්තිමත් පාලනයක් හදන්න යන විදිය. ඒක පුදුම ශක්තිමත් පාලනයක්. දැන් පේනවනේ දැන් අපිට අපි දැන් අපි දිගින් දිගටම කිව්ව දෙයක් තමයි මේ වගේ සියලු බලය එක්කෙනෙක් අතටපත් වුණාට පස්සේ ඇතිවෙන්න පුළුවන් තත්ත්වය රාජ්‍ය සේවයට ඇතිවෙන්න පුළුවන් තත්ත්වය අපි ඒකයි කිව්වේ එක පුද්ගලයෙක් නීති හදන එකයි නීති ක්‍රියාත්මක කරන එකයි යුක්තිය පසිඳලන එකයි නීති හදන්න ඕනේ ව්‍යවස්ථාදායකය ඒ ව්‍යවස්ථායකයේ බලතලයි නීති ක්‍රියාත්මක කරන්න ඕනේ විධායකයේ බලතලයි युक्ति अधिकरण बलतना अकुला तनिपुद्गले कतर पत्मे जनाधिपति वर के लगे सर्वोत्र भद्र दिव्यान्वांस हेमदेम करवाणी राज्य सीबेट अत्यन्या ब्रेकिंग डॉक्टर के